අපිට දැනුම් දෙන්න අපිම හදමු රට මගින් පටන් ගමු. පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන්ට සහ ඔහුගේ බිරිඳට වසර 14ක සිරඳඩුවමක් එරට අධිකරණයක් මගින් නියම කර තිබෙනවා. ඒ ඔවුන්ට එරෙහිව ගුණ කර තිබූ ටොෂකානා නඩු විභාගය අවසන් කරමින් රජයට අයත් ත්‍යාග අලෙවි කිරීම සම්බන්ධයෙන් ඔවුන් දෙපළට එමගින් චෝදනා එල්ල කර තිබුණා. සිර දඬුවමට අමතරව ඔවුන් දෙපළට පාකිස්තාන රුපියල් බිලියන 1.5ක දඩ මුදලක්ද අධිකරණය මගින් නියම කර ඇති බවයි විදේශ මාධ්‍ය පැවසුවේ. ඉම්රාන් කාන්ට දින දෙකක් තුල නියම වූ දෙවන සිර දඬුවම මෙය වෙනවා. ඊයේ දිනේදීද ඉම්රාන් කාන්ට වසර 10ක සිරදඬුවමක් එරට අධිකරණයක් මගින් නියම කළා. ඒ රාජ්‍ය රහස් හෙළිකිරීමේ චෝදනාවට අදාළව ඔහුට එරෙහිව විභාග කෙරුණු නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කෙසේ වෙතත් ඉම්රාන් කාන් පවසන්නේ තමන්ට එරෙහිව එල්ල කරන සියලු චෝදනා දේශපාලන වමනා මත සිදු කරන බවයි. ඉම්රාන් කාන්ට එරෙහිව මෙලෙස සිරතඬුවම් නියම වෙමින් නැත්තේ පාකිස්තානයේ මහමැතිවරණය ලබන සතියේ පැවැත්වීමට නියමිත පසුබිමක් තුලයි. පාකිස්තාන මහමැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ පෙබරවාරි මාස 8 වනදායි.